Nestle Nestamalt Ocean AI Shakti AI Obava Balagan Wanna 100% Sudanam විශේෂම කැලණිගඟ ද්‍රෝණියේ ඉහළ පිහිටි ප්‍රධාන විදුලි බලාගාර ජලාශවන කාසල්රි සහ මාඋස්සා කැලේ ප්‍රධාන කරගත් අනෙත් කුඩා පරිමාණ විදුලි බලාගාර ජලාශවලටත් සැලකිය යුතු ජල ප්‍රමාණයක් එකතු වුණා මේ වර්ෂා තත්ත්වය නිසා සාමාන්‍යයෙන් මාඋස්සා කැලේ ප්‍රධාන විදුලි බලාගාර ජලාශය මෙවුනේට 70%කට අධික ප්‍රමාණයක් පිරලා පවතිනවා. ඒ වගේම කාසල්රි ජලාශය 60%කට අධික ප්‍රමාණයක් පිරලා පවතිනවා. ඒ වගේම වලවේ ද්‍රෝණිය ඉහළ පිහිටි සමනල වැවට මේ වර්ෂාපතනයත් සමග සැලකිය යුතු ජල ප්‍රමාණයක් එකතු වෙලා මේ වන විට සමනල වැව 25%කට අධික ප්‍රමාණයකට පිරලා තියෙනවා. මේ තත්ත්වය විදුලි බල නිෂ්පාදනයට යම් සහනදායී තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් සඳහන් කළ යුතු වැදගත්ම කාරණය ප්‍රධාන වාරිමාර්ග ජලාශය සහ මහවැලි ජලාශවල ජල මට්ටම් තවමත් අඩු මට්ටමක පවතින්නේ. මොකද මේ සඳහන් කරපු නිර්දේශක ප්‍රදේශ හැරුණකොට අනිකුත් ප්‍රදේශවලට සමස්තයල් ලෙස කාලගුණක තත්ත්වයක් පවතින බව සඳහන් කළ යුතුයි. මේ නිසා ජලය භාවිතා කිරීම විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු ගෘහස්ථ අවශ්‍යතා හෝ වෙනත් අවශ්‍යතා සඳහා ජලය භාවිතා කිරීමත් ඒ වගේම විදුලි බලය භාවිතා කිරීමත් අර පිරිමැස්සමකින් සිදු කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.